සුබ උදෑසනක් පුතාල හැමෝටම අපි ඉස්සෙල්ලාම බලමු මේ සටහන අංක 1. ඒ කියන්නේ මම මේ සටහන ඔයගලන්ට කලින් එවලා ඇති. සමහර කටට හම්බෙලා ඇති. ආයිත් මම මේ සටහන ඔයගලන්ට අද එවන්නම්. අපි කියන්නේ මේ දැන් අද විස්තර කරන්නේ අපි දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම කියන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය. ඔයගලන්ට දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සාමාන්‍ය සාකච්ඡා කරලා මොකක්ද සාකච්ඡා කරලා ඔයගලම් යම් කිසි තීරණයකට එන එක. हाउली खत्ता कर लीरनेट वगोलो हेमोम इतकोट अब प्रजाधन खत्ता करना मुलिम अगल हमकमाईलांगे पाउल मुलिम अगल हमकमाईलांगे पाउल अगलांगे पाउलिंग अगलांट विविध प्रजाधंत्रवादी लक्षण दखगा पुलवा मुलिम अगलांगे पाउलिंग अगलांट आदर नोडुअ लबेन අම්මතා තාත්තසි ඔයගලගේ අයියලා කර ඉන්නා නම් ඒගලංගෙන් ඔයගලන්ට ආදරේ නවඩුව ලැබෙනවා. ඒ වගේම ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්න සාකච්ඡා කරලා තීරණයකට එන්න පුළුවන්. ඔයගලන්ට මොනවා හරි තියෙන ප්‍රශ්න ඔයගලගේ දෙමෝපියන්ට කියන්න පුළුවන්. ඔයගලගේ වැඩිහිටියන්ට කියන්න පුළුවන්. හරි. ඒත් එක්කම ඔයගල රණ්ඩු වෙන්නේ නැතුව සාමකාමීව ඔයගලගේ ගැටලු පවුල තුල निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගල හැමෝම හරි දානිකයක් මගුල් ගියක් වගේ තියනා නම් එහෙම ඔයගලන්ට සාමූහිකව එකතු වෙලා ඒ ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒත් ඒ වගේම ඔයගලද මල් නංගිල මල්ලා ඉන්න ඒගොල්ලන් කියන දේවල් වලට يعني ඒගොල්ලන් කියන හොඳ දේවල් නරක දේවල් මේ හැම දෙයක්ම ඔයගලන්ට ඉවසන්න පුළුවන් වෙනවා පෞලත්වයේ කටයුතු කරනකොට. ඒ වගේම ඔයගොල්ලෝ ඔයගලගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ආච්චිට සීයට ගරු කරනවා. මේක තමයි තමයි ඔයගලන්ට ඔයගලගේ පවුල තුළ දකින්න ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. හරි. ඊළඟ මම ක්‍රියාකාරකමක් දීලා තියෙනවා මම සමහර කට්ටිය මේ කරලත් ඇති දැන් මම මොකද ඊට කලින් මේ නෝට් එක කියවපු හින්දා පවුල තුළ සියලු සමාජිකයන් සමගියෙන් කටයුතු කරන අවස්ථා කිහිපයක් නම් කරන්න. ඔයගොල්ලෝ දන්නවා දානිගේවල් ඒ වගේම මගුල් ගයක් තමනවල අවමංගල උත්සවයක් ඒ වගේ අවස්ථාවල ඔයගලන්ට පවුල කට්ටිය එකතු වෙලා සමකියෙන් කටයුතු කරන්න පුළුවන් කට්ටියට වැඩ බෙදාගෙන කරන්න පුළුවන් ඊට පස්සේ පවුලෙන් ඔයගොල්ලෝ ඊළඟට එන්නේ ඔයගලන්ගේ පාසලට අවුරුදු 6ක් 7ක් යනකොට ඔයගොල්ලෝ පාසලට ඇතුල් වෙනවා දැන් අපි බලමු මේ අපේ පාසල තුළ අපිට දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. හරි. පාසල තුල ඔයගොල්ලෝ අනිත් නායකත්වයට ගරු කරනවා. ඒ කියන්නේ විදුහල්පතිට කීකර වෙන විදුහල්පති කියන දේ අහන, ගුරුවරු කියන දේ අහන. ඒ වගේම ඔයගොල්ලෝ පන්ති නායකයෙක් ඉන්නවා නම්, ශිෂ්‍ය නායකයෙක් ඉන්නවා නම්, ඒගොල්ලෝ කියන දේවල අහනවා. ඒ වගේම පන්ති යම්කිසි කටයුත්තකදී, ඒ කියන්නේ ඔයගොල්ලන්ට දාසන බුද්ධ පූජා වෙන්න පුළුවන්, යම්කිසි දෙයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හැමෝම සහයෝගයෙන් කටයුතු කරනවා. මොනවා හරි දෙයක් තියනවා නම් කට්ටිය ඔක්කොම එකතු වෙලා කතා කරලා එක මතයකට පැමිණෙනවා. ඒ වගේම ඔයගලන්ට පාසලට ආවම ඔයගලන්ගේ පොදු නීති රීති තියෙනවා. ඒ කියන්නේ යුනියන්. ඔයගලන්ගේ විල ඇඳුම හරියට අඳින්න ඕනේ, සපත්තු හරියට දාන්න ඕනේ, හතහමාරට කලින් එන්න ඕනේ. මේ වගේ නීති රීති ඔයගලන්ට පාසලේදී පිළිපදින්න වෙනවා. මේවා තමයි අපිට පාසල තුල දක්වන්න ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ඊට පස්සේ අපි කතා කරමු ළමා අයිතිවාසිකම් හා संपूर्ण ළමයින්ගේ අයිතිවාසිකම් අපිට ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. ළමයින්ගේ අයිතීන් අපිට ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. මෙහෙම. පළවෙනි එක තමයි පැවැත්ම ඇති අයිතිය. හරි? ඒ කියන්නේ ජීවත් වීමට ඇති අයිතිය. ඔයගොල්ලෝ හැමෝටම ජීවත් වෙන්න සමාජයේ අයිතියක් තියෙනවා. ඊළඟට ආරක්ෂාව. ඔයගොල්ලන් හැමෝම දෙමාපියන්ගෙන් ආච්චිගෙන්සියගෙන් වැඩිහිටියන්ගෙන් ආරක්ෂාව ලබා ගන්න ඕනේ. තනියම ජීවත් වෙන්න බෑ.
ඒවගේම සහභාගීත්වය පවුලේ වැඩ කටයුතු වලට පාසලේ වැඩ කටයුතු වලට ඔගලන්ට සහභාගී වෙන්න අයිතිය තියෙනවා හැම ළමයෙක්ටම සහභාගීත්වයට අයිතිය තියෙනවා ඊට පස්සේ සංවර්ධනයටත් අයිතිය ඊළඟට අපි බලමු සංවර්ධනයට ඇති අයිතිය හරි සංවර්ධනය කියන්නේ ළමයි ඔගලන්ගේ දැනුම දියුණු කරගන්න එක ඒ කියන්නේ පාසල් යන්න නංග පන්ති යන්න ඒ වගේම වැඩ දහම් පාසල් යන්න आरक्षा कर කටයුතු කරන ජාත්‍යන්තර ආයතනය තමයි අපි මේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නම ආරමුදල කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන අපි UNICEF කියලා. හරි. ඔගලන් දැන් මේ ආයතන ලබා ගන්න ගමන් ළමයි ඔගලන්ගෙන් ඉටුවිය යුතු යුතුකමුත් තියෙනවා සමාජයට. මම කියුවා ඔගලන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා, ආරක්ෂාව ලබා ගන්න අයිතියක් තියෙනවා, යම්කිසි දෙයකට සහභාගී වෙන්න අයිතියක් තියෙනවා, ඒ වගේම දැනුම දිනු කරගන්න, ඔගලගේ ක්‍රීඩා කුසලතා දිනු කරගන්න අයිතියක් තියෙනවා. මේ අයිතියන් ඔබල ලබා ගන්න ගමන්ම ඔගලන්ගේ සමාජයට ඉටුවිය යුතු යුතුකම තියෙනවා. හරි. අපි දැන් බලමු මේ යුතුකම් මොනවාද කියලා. ඕගොල්ලෝ හොඳින් අධ්‍යාපනය ලබා ගන්න ගම හොඳින් අධ්‍යාපනය ලබා ගන්න ගමන්ම ඔගලන් ඔගලන්ගේ අධ්‍යාපන කටයුතු වල හොඳින් නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ පාඩම් කරන්න ඕනේ, ගුරුවරු දෙන අභ්‍යාස කරන්න ඕනේ. දෙමාපිය කියන දේ අහලා ඒ වෙලාවට පාඩම් කරන්න ඕනේ. ඒ වගේ ඔයගොල්ලෝ ඔයගොල්ලේ අධ්‍යාපන කටයුතු වල හොඳින් නිරත වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. දවසට දෙපාරක් දත් මැදීම, ඒ වගේම පිරිසිදුව ඉන්න, මේ වගේ හොඳ යහපත් සෞඛ්‍ය පුරුදු ඔයගොල්ලෝ අනුගමනය කරන්න ඕනේ. සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් දායක වීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාසලෙදි නම් ඔයගොල්ලෝ නොදන්න කෙනෙක් එක්ක යන්න හොඳ නෑ පාසලෙ ඉන්නම්. ඒ වගේම නොදන්න කට්ටියත් එක්ක සම්බන්ධතාවය පවත්වන්න හොඳ නෑ. හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ දෙමාපියන්ට කියන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ආගම කුමක් වුණත් ආගමට අනුව ඔයගොල්ලන් ජීවත් වෙන්න ඕනේ. හොඳින් ඔයගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම අන් අයට කියන්නේ අන් අයට හානියක් සිදු වෙන සිදු දෙන්නේ නැතුව. ඒ කියන්නේ අනිත් අයගේ හිත රිද වෙන වචන ඔයගොල්ලෝ අතින් කියවෙන්න හොඳ නෑ. ඔයගොල්ලෝ හැම වෙලේම හොඳින් කතා කරන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ගේ වයසට ගැලපෙන යාළුවෝ, ඒ කියන්නේ ලොකු කට්ටිය නෙමෙයි ඔයගලන්ගේ සාමාන්‍ය ඔයගලා වයසට ගැලපෙන යාළුවෝ ඔයගලන්ට ආශ්‍රය කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ ඔයගලන්ට හැම දෙයක්ම ලබා දෙන දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරන්න ඕනේ. මේවා තමයි ඔයගලන්ගේ යුතුකම්. ළමයෙක් ඉදිරියට ඔයගලන් කරන්න ඕනේ යුතුකම් තමයි ළමයි මේ කියන්නේ. අපේ මේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය. ඊට පස්සේ පරිවාස සහ ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව. ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය මගින් කරගෙන යන ළමා හා කාන්තා කාර්යාංශය. මේකෙදි මේ හැමදේම ළමයි ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ළමයි පාසල් යන්න නැතුව ඉන්නව නම් ඒ ළමයිව පාසල් වලට යවනවා. දෙමෝපිය නැති ළමයි ඉන්න නම් ඒගොල්ල පරිවාස මධ්‍යස්ථාන වලට යවනවා. ඒ වගේම මධ්‍යම වලට එබ්බේ වෙච්ච ළමයි ඉන්නා නම් ඒ ළමය පුනරුත්ථාපනය කරනවා. ඒ වගේ දේවල් මේ හරහා මේ ආයතන සුත්තුන හරහාම සිදු කරනවා. හරි. ඊළඟට අපි බලමු මේ විවිධ චිත්ත වේග. හරි. දැන් අපි ළමා අයිතිවාසිකම් ගැන කතා කළා. ළමා යුතුකම් ගැන කතා කළා. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට ක්‍රියාත්මක වෙන ආයතනක් ගැන අපි කතා කරමු. ඊළඟට අපි කතා කරන්නේ චිත්ත වේග පිළිබඳ. චිත්ත වේග කියන්නේ ළමයි ඔබලන් යම්කිසි අවස්ථාවකදී මුහුණ දුන්නාට පස්සේ ඔගලන්ට දැනෙන හැඟීම. දැන් ඔගලන් විභාගයෙන් උදාර ලකුණු අරන් එහෙම ඔගලන්ට චිත්ත වේගී විදියට ලොකු සතුටක් ලැබෙනවා. හරි. ඒ වගේම ලකුණු අඩුනම් ඔගලන්ට දුකක් දැනෙනවා. සමහර වෙලාවට ඔගලන්ට කාත් එක්ක ඔගලන්ට කියාලියෙකුට තරහ වුණාට පස්සේ තරහ හිතෙනවා, කෝපය දැනෙනවා. ඒ වගේම යම්කිසි දෙයකට බය වුණත් එහෙම ඔගලන්ට
දිය දැනෙනවා මේ ඒ වගේ දැන් ඔයගලන්ට දැනෙන දේවල් තමයි අපි සිද්ධියකදී අපි චිත්ත වේග කියලා හඳුන්වන්නේ මේ විවිධ චිත්ත වේග වලදී ඔයගලන් දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාව ළමයි වෙනස් වෙනවා ඔයගලන්ට සතුට දැනුනත් එහෙම ඔයගලන්ට දෙද කරන්නේ හිනා ඉන්න පුළුවන් නට උඩ බලනවා නටනවා කෑ ගහනවා ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒත් එක්ක ඔයගලන්ට දුකක් දැනුනත් එහෙම ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මොකද කරන්නේ අඬනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ගෑස් රත් වෙනවා සමහර වෙලාවට පපුවට ගස ගහන්න පුළුවන් සමහර වෙලාවට ඔයගොල්ලෝ අතේ තියෙන බඩුව පොලේ ගහලා ඒක බිඳින්න පුළුවන් හරි ඊට පස්සේ කෝපය තරහ කාත්තිකර තරහ හිතුවත් තියම ඔයගොල්ලන්ට මුලින්ම කරන්නේ ඔයගොල්ලෝ එයාට බයින් එක ඊට පස්සේ සමහර වෙලාවට එයාට ගහන්න පුළුවන් සමහර වෙලාවට ඔයගොල්ලන්ට කතා කරගන්න බැරුව වචන පැටලෙන්න පුළුවන් හරි ඊට පස්සේ ඊළඟ චිත්‍රයේ තමයි බිය බය ඇති වෙන එක හරි බයක් ඇති නම් ඔයගන්න මොකද වෙන්නේ මොකද සතෙක්ට බය වුණොත් එහෙනම් මොකද වෙන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ ශරීරේ වේවුලන්න පුළුවන් ඇස් රතු වෙන්න පුළුවන් ඇස් ලොකු වෙන්න පුළුවන් ඒ වගේම බයට ඔයගලන්ට කතා කරන්න බැරුව ගොත ගහන්න පුළුවන් හරි දැන් මෙතන මේ චිත්ත වේග හතරෙන් ළමයි යහපත් චිත්ත වේග අයහපත් චිත්ත වේග කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් සතර කියන්නේ යහපත් චිත්ත වේගයක්. ඒ කියන්නේ හොඳ චිත්ත වේගයක්. දුක්, කෝපය, බිය කියන්නේ අයහපත් චිත්ත වේග. හරි. අපි දැන් බලමු මේ දුක, කෝපය, බිය වගේ අයහපත් චිත්ත වේග අපි සමනය කරගන්නේ කොහොමද කියලා. හරි. අපිට මේ වගේ නරක චිත්ත වේගයක් ආවොත් එහෙම අපි ඒක සමනය කරගන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. ඉස්සෙල්ලාම ඔයගලන්ට කරන්න පුළුවන් මනස සංසම් කිරීමේ අභ්‍යාස. ඒ කියන්නේ ඔයගලන්ට භාවනා කරන්න පුළුවන්. යම් කිසි දෙයක ලස්සන පොතක් කියවන්න පුළුවන්. ඒ වගේ ඔයගලගේ මනස සංසම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට මිතුරන් ඇසුර කරගන්න. ඒ කියන්නේ ඔයගලගේ හොඳම යාළුවන්ට ඔයගාගේ තියෙන ප්‍රශ්නේ කියන්න පුළුවන්. ඒකින් ඔයගේ හිත සැහැල්ලු වෙනවා. ඒත් එක්කම අයහපත් චිත්ත වේග හට ගන්නා පුද්ගල හා පරිසර තත්ත්වයන්ට වෙනස් වීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ කැමති නැති කෙනෙක් එක්ක හැම්බෙලෙම වට එක තරහ වෙනවා නම් ගහ ගන්නවා නම් ඔයගලන්ට එයාගේ අයින් වෙලා ඉන්න පුළුවන්. යම් කිසි පරිසරයක ඔයගොල්ලෝ ජීවත් වෙන්න අකමැති නම් ඒ පරිසරයෙන් ඔයගලන්ට අයින් වෙලා ඉන්න පුළුවන්. හරි. ඒත් එක්කම ඔයගලන් නිර්මාණ කටයුතු සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි ඔබලන්ට අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් ලස්සන මල් හදන්න පුළුවන් ඒ වගේ දේවල් වලින් ඔබලන්ගේ මානසික ආතතිය දුර වෙලා යනවා අන්තිමටම ඔබලන්ට විවිධ ක්‍රීඩා කටයුතු වල ඒ වගේම ශාරීරික ව්‍යායාම වල යෙදෙන්න පුළුවන් මේකිනුත් ඔබලන්ගේ මනස සැහැල්ලු වෙනවා හරි මගේ ඊළඟ ක්‍රියාකාරකම තමයි චිත්ත වේග සුබවාදීව හැසිරවීම නිසා චිත්ත වේග පාලනයෙන් තොරව ක්‍රියාවට නැගීම නිසා ඇති වූ යහපත් අයහපත් ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ලියන්නේ කියන්නේ ඔයගලගේ ජීවිතේ ඔයගලන්ට සමහර වෙලාවට සතුට හිතෙන අවස්ථා ඇති දුක හිතෙන අවස්ථා ඇති බයක් වුණ තරහ ගිය අවස්ථා ඇති මේ මේ වගේ අවස්ථා උදාහරණ විදිහට මේ ක්‍රියාකාරකමේදී ඔයගොල්ලෝ ප්‍රතික්‍රියාත් කියන්නේ චිත්ත වේගල දාලා ප්‍රතික්‍රියාවත් ලියන්න ඊට පස්සේ අපි යමු සටහන් අංක දෙකට ඊළඟට අපි කතා කරන්නේ නායකත්වය පිළිබඳව. නායකත්වය කියන්නේ ළමයි යම්කිසි අරමුණක් ඉටු කර ගැනීම සඳහා යම්කිසි පිරිසක් පෙළඹවීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ පන්ති නායක. දැන් ඔයගොල්ලෝ පන්ති ඔය පන්ති නායකයා නම් එහෙම පන්ති නායකයා උදේට මොකද කරන්න ඕනේ? අනිත් කට්ටියලාව ඇවිල්ලා හොඳට පන්ති පිරිසිදු කරවගන්න ඕනේ. ඒ වගේ පහන පත්තු කරලා තියන්න ඕනේ. එතකොට පන්ති නායකයාගේ යුතුකම තමයි පන්ති අනිත් ළමයි ළමයින්ගේ යම් කිසි කාර්යයක් සිදු කර ගැනීම. හරි. ඊට පස්සේ ක්‍රියාකාරකම එක. ක්‍රියාකාරකම එකේ තියෙන පුතාලා සමාජය තුළ නායකත්ව ලක්ෂණ දෙකිය හැකි අවස්ථා නම් කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නා ඔයාලට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ පවුල. පවුලේ කවුද නායකත්වයේ දරන්නේ? ඔයගලන්ගේ තාත්තා. සමහරලාට අම්මා සමහරට ඔයගලන්ගේ ලොකු අයියා ලොකු අක්කා වෙන්නත් පුළුවන් ආච්චිසියා වෙන්නත් පුළුවන් ඊට පස්සේ පාසලට ආවොත් එහෙම පාසලේ නායකත්වයේ දරන්නේ විදුහල්පති තුමා ඒ වගේම පන්ති භාර ගුරුතුමා ඒ වගේම ඔයගලන්ගේ පන්ති නායකයා පාසල තුල නායකත්වය දරනවා ඒ වගේ ඔයගලන්ට උදාහරණ ස්ථානය ලියලා උදාහරණ ලියන්න පුළුවන් මෙහෙම මම මේක උදාහරණයක් දීලා තියෙනවා හරි ඊට පස්සේ අපි සාකච්ඡා කරමු
නායකයෙකු සත්විය යුතු ගුණාංග මොනවාද කියලා. හරි. හොඳ හොඳ නායකයෙක් නම් නායකයාට සංවේදන හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේ අනිත්යට කරලා කියලා කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ නායකයෙක්ට නම් යම් කිසි ගැටලුවක් වහම ගැටලුව හොඳින් විසඳන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම යම් කිසි දෙයක් හොඳින් සැලසුම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එක්කම කිසියම් දෙයක් කරගන්න ඕන නම් ඔයගේ ඔයගලගේ පිරිස එකතු කරගෙන හොඳට මෙහෙයවලා වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නායකයා වුණාම දැන් පන්ති උදාහරණයක් විදිහට ඔයගල පන්ති නායකයෙක් කියලා ගමුකෝ. පන්ති නායකයා නම් මොකද කරන්න ඕනේ? පන්තියේ හැම ළමයෙක් එක්කම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඕනේ. එතකොට තමයි පන්ති ළමයි හැමෝම නායකයා කියන දේ අහන්නේ. ඒ වගේම නායකය සංවේදී පුද්ගලයෙක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අනිත්යගේ තියෙන ප්‍රශ්න ඒව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ. අපිට අපේ සමාජයේ විවිධ නායකයෝ ඉන්නවා. ඒතොර සමාජයේ සපේන නායකත්වයේ ස්වභාවය අනුව අපිට නායකයෝ ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. හරි, පළවෙනි එක තමයි ඒකාධිපති නායකත්ව ශෛලිය. දෙවෙනි එක තමයි දූෂිත නායකත්ව ශෛලිය. තුන්වෙනි එක තමයි නාමික නායකත්ව ශෛලිය. හතරවෙනි එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය. හරි, මේකේ ඉස්සෙල්ලා අපි බලමු මොකද මේ ඒකාධිපති නායකත්ව ශෛලිය කියන්නේ. ඒකාධිපති නායකත්ව ශෛලිය ළමයි හැම වෙලෙම නායකයා ඒකමතිකව තමයි තීරණ ගන්න. ඒ කියන්නේ දැන් තමයි පන්ති නායකයා නම් එහෙම පන්ති අනිත්යගෙන් අහන්නේ මොකද්ද කරන්න ඕනි කියලා. එයාට හිතන දේම තමයි එයා කරන්නේ. ඒතර අනිත් කට්ටිය මොනවද කිව්වා? එයා කැමති දේම තමයි එයා කරන්නේ. එයාගේම අනිත් කට්ටිය බය කරලා තමයි එයා වැඩ ගන්න. ඒ කියන්නේ හොඳින් කියලා නෙමෙයි තර්ජනය කරලා බය කරගෙන තමයි වැඩ ගන්න. හරි. ඊසල් බලමු දූෂිත නායකත්ව ශෛලියේ ලක්ෂණ. දූෂිත කියන්නේ දූෂිත කියනකොට මොකලන්ට තේරෙනවා මෙයා හොරෙක් කියලා. හරි. මේ දූෂිත නායකය පොදු දේපල ආයත ලෙස පරිහරණය කරනවා. ඒ කියන්නේ මහජනයාට පාවිච්චි කරන්න තියෙන දේවල් එයා ආයත ලෙස පරිභෝජනය කරනවා. ඒ වගේම වංචා හා දූෂණ කටයුතු වල යෙදෙනවා. තියෙන සමාජයේ තියෙන නීති රීති වලට ගරු කරන්නේ නැහැ. නීතියටවත් එයා ගරු කරන්නේ නැහැ. එයාට තමයි අපි දූෂිත නායකයා කියලා කියන්නේ. ඊළඟට ළමයි නාමික නායකත්වය. නාමික කියලා ඔයගන්ට කියනකොටම තේරෙනවා නාමික කියන්නේ නමට විතරයි. මේ නායකත්වයේ තියෙන නමට විතරයි. ඒ කියන්නේ එයාට නායකත්වයේ පිළිබඳ කිසිම දැනුවත් නැහැ. එයාට පැහැදිලි අරමුණකුත් නැහැ. කිසිම වෙනස්කමක් සිදු කරන්නේ නැහැ. තියෙන විදිහට මෙයා රට අරගෙන යනවා. හරි. හතරවෙනි එක තමයි ළමයි ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය කියන්නේ. හරි. මේ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලියේ ජනතාවාදී නායකය හැම වෙලෙම ජනතාවගේ රටේ ජනතාවගේ අදහස් වලට ගරු කරනවා. ඒ වගේම එයාගේ ජනතාවගේ අදහස් පිළිගන්නවා. හරි. ඒ වගේම නායකය ජනතාවගේ ගැටළු වලට සවන් දෙනවා. ජනතාව සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. ඔයගලන්ට පේනවා ඇති මේ නායකත්ව ශෛලිය හතරෙන් ඒකාධිපති දූෂිත නාමික ප්‍රජාතන්ත්‍රවාදී නායකත හතරෙන් හොඳම නායකත ශෛලිය තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී නායකත ශෛලිය කියන්නේ. යම් කිසි දෙයක් පහසුවෙන් සිදු කරගන්න මොකක් හරි දෙයක් මෙහෙයවන්නේ වගේම ප්‍රශ්න විසඳන්න. ඒ වගේ දේවල් ඔයගලන්ට ලියන්න පුළුවන්. ඒත් එක්කම ඔබ සුපර් නායකත චරිතයක් පිළිබඳ කෙටි සටහනක් ලියන්න. ඔයගලන් සමාජ ජීවත් වෙනකොට ඔයගලන් කැමැතිම නායකත්වයක් හරි දේශපාලන නායකත්වයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්. දේවස්ථානයේ නායකයා වෙන්න පුළුවන්. ඔයගලන්ට කැමැතිම නායකයා පිළිබඳ පොඩි කෙටි සටහනක් ලියන්න. හරි. ඊළඟට අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් ළමයි ප්‍රධාන ලක්ෂණේ තමයි ඒකේ නායකත්වයේ රටේ නායකත්වයේ තෝරාගන්නේ මැතිවරණයක් පැවැත්වීමෙන්. හරි. මැතිවරණයක් පැවැත්වීමෙන් තමයි නායකත්වය තෝරාගන්නේ. ඒ වගේම මන්ත්‍රී මණ්ඩලයත්. අපි ශ්‍රී ලංකාවෙත් අපි ඡන්දයක් මගින් තමයි ජනාධිපති අගමැති ඒ වගේ මන්ත්‍රී මණ්ඩලය තෝරගන්නේ. ඒතර ශ්‍රී ලංකාවත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වලට අයත් වෙන උදාහරණයක්.
ඒත් එක්කම තව රටවල් බලා ගන්න පුළුවන්. ඇමරිකාව, බ්‍රිතාන්‍ය මේ හැම හැම රටක්ම නායකත්ව තෝරා ගන්න මැතිවරණයක් පැවැත්වීමේ. එතකොට මේ හැම රටකටම තියෙන එකම විශේෂය තමයි නායකත්ව තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීම. ඊළඟට අපි බලමු ජනතන්ත්‍රවාදී නායක සතිවිරුද්ධ ගුණාංග මොනවාද කියලා. ජනතන්ත්‍රවාදී නායකයෙක් නම් එයා හැඹලියෙන් මානව හිතවාදී වෙන්න ඕනේ. කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් දැනුම් දැනීම් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අවංක වෙන්න ඕනේ. කැප වෙලා වැඩ කරන්නත් ඕනේ. මොකද ප්‍රශ්නයක් ආවම නිවැරදි තීරණ ලබා ගන්න නිවැරදි තීරණ ගන්නත් ඕනේ. දැන් මේ COVID-19 වගේ තත්ත්වයක් යටතේ රටේ ලොකු ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. ඒ සඳහා නායක නායිකාව වශයෙන් රටේ නිවැරදි තීරණ ගන්න ඕනේ. ඒ වගේම හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේම ජනතාවගේ ඇටළු පිළිබඳ සවන් දෙන්න ඕනේ. ඒ වගේම නායකයාට හොඳ දුරදක්නා නුවණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනාගතය ගැන පේන්නත් ඕනේ. පක්ෂග්‍රාහී නොවි ජනතාවට සේවය කරන්නත් ඕනේ. අන්නයට උදව් කරන්නත් ඕනේ. ඒ වගේම නායකයා ඉතාම මිත්‍රශීලී පුද්ගලෙක් වෙන්න. දැන් බලමු මේ නායකයා හා අනුගාමිකයා අතර වෙනස. නායකයා කියන්නේ ළමයි කණ්ඩායම මෙහෙවර තැනක්කට. අනුගාමිකයා කියන්නේ ඒ නායකයා කියන විදිහට කටයුතු කරන පුද්ගලයන්. යම් තැනක එක නායකයෙක් ඉන්න පුළුවන් අනුගාමිකයෝ ගොඩාක් ඉන්න පුළුවන්. අපි හැම වෙලෙම අපේ නායකයා කියන විදිහට වැඩ කරන්න ඕනේ. නායකයා කියන විදිහට වැඩ කරන කට්ටිය තමයි අපි අනුගාමිකයා කියන්නේ. මේ දෙන නායකයා හා අනුගාමිකයා අන්‍යෝන්‍ය වගකීමෙන් බැඳී ඉන්න. හරි ඒක නායකයා හැම වෙලෙම කණ්ඩායම උදව් කරමින් කණ්ඩායම මෙහෙවෙනවා. අනුගාමිකයා නායකයා කියන විදිහට සමගි වැඩ කටයුතු සිදු කරනවා. මේ නායකත්වයේ අනුගාමිකත්වයේ සමාජ ක්‍රියාවකිය හැකි. දැන් ඔයගොල්ලෝ පවුල ගත්තත් තියෙම ඔයගොල්ලේ පවුල නායකය තමයි ඔයගලන්ගේ පියා. දැන් පියා නායකය විදිහට පියා ගත්තත් තියෙම අනුගාමිකය තමයි ඔයගලන්ගේ අම්මා, ඕගොල්ලෝ අයියා, මල්ලි ඒ කට්ටිය තාත්තා කියන දේ අහන්න ඕනේ. දර පාසල නම් විදුහල්පති කියන දේ ගුරු මණ්ඩලය, ඒ වගේම ශිෂ්‍ය සුදර්දර්ගන් කරන්න ඕනේ. ගුරු මණ්ඩලයේ හස්තලෙන් තමයි අනුගාමිකය වෙන්නේ පාසලේදී. නායකය තමයි විදුහල්පතිතුමා. හරි මම මෙතන උදාහරණයක් දෙලා තියෙනවා. ඊට පස්සේ බලමු ප්‍රජාතන්ත්‍රවාදී දීපවත්මට අදාළ ගුණාංග මොනවද කියලා. ඔයගොල්ලෝ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙන ළමයි සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සාකච්ඡා මගින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා වලින් තීරණ වලට එළබෙන්න ඕනේ. ගහ ගන්න නැතුව රණ්ඩු වෙන්න නැතුව. හරි ඒ වගේම අවංකව හා නීතිගරුකව රටේ තියෙන නීතියට අදාළව ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම අන්නයන්ගේ විවිධ මත ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. අන්නයගේ මත වලට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. අයින ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවේ තියෙනවා විවිධ වාසි. දැන් අපි දැන් බලමු ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවේ වාසි. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙන ඔයගලට තියෙන වාසි මොනවද කියලා. ඔයගොල්ලෝ සහයෝගයෙන් වැඩ කරනකොට ජන සමාජය තුළ සුහදතාවයක් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන් හැමෝම එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ගැටුම් අවම වෙනවා. ඒ වගේම ජන සමාජයේ නීතිගරුක වෙනවා. ඒ වගේම සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. හරි. ඒ ක්‍රියාකාරකම හතරක් ඔයගලන්ට මෙහෙම කරන්න පුළුවන්. රචනයක් කියලා ඔයගලන්ට කෙටි කෙටියෙන් ලියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවත්ම සමාජයේ යහපතට හේතු වෙන විදිය කෙටියෙන් ලියන්න. අපි දැන් අද සාකච්ඡා කළේ දෙවනි පාඩම පුතාලා. හරි. දෙවනි පාඩම තමයි අපි සාකච්ඡා කළේ.